නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා බිවන්දනා වෙල්ලස්සේ රන් කරඬු රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා සුබදාසන ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට එලකෙම කෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමත් එක්ක අදත් ඔබ එකතු වන්නේ වෙලසේ රන් කරඬු පූජා පිරිවන්දනා වැඩසටහනේ රන් කරඬු වහන්සේලා තැන්පත් කරන ස්ථානයේ සිට ඔබ වෙත ගෙනෙන වීඩියෝවත් එක්ක ඉතින් වෙලසේ රන් කරඬු පූජා පිරිවන්දනා වැඩසටහන කියලා කියන්නේ ලක් ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේ තව නොබෝ දිනකින් රන් අකුරෙන් ලියවීමට නියමිත එකම පූජා පිරිවන්දනා වැඩසටහන ඒ විතරක් නෙවෙයි මේ රන් කරඬු පූජා පිරිවන්දනා වැඩසටහන පවතින සංචරණ සීමාවත් එක්ක අපිට සිද්ධ වුණා තාවකාලිකව නතර කරන්න කොහොම වුණත් දැන් දැන් යලිත් අපි රන් කරඬු පූජා පිරිවන්දනා වැඩසටහන ආරම්භ කළ තිබෙනවා ඒ වගේම තමයි අපි සූදානම් තව නොබෝ දිනකින් මේ රන් කරඬු වහන්සේලා දහස සමගින් රට වටා සංචාරය කරන්නට ඉන්න සංචාරය කරන අතරතුරේදී අද දවසේදී පැමිණලා ඉන්නක සෞදි ජීවත් වෙන මල්කා මල්ලිකා මහත්මිය වෙල්ලසේ මනුස්සකම සමාජ සත්කාරක වැඩසටහනත් එක්ක නිරන්තරයෙන්ම අත්වල බැඳගෙන ඉන්න පින්දම් රැස් කරගන්න අපේ ආදරණීය සමාජිකාවක් ඉතින් ඒ සමාජිකාවගේ දායකත්වයෙන් රන් කරඬු වහන්සේලා දෙනමක් පාරකින් තිබුණා ඒ බාරගත්ත රන් කරඬු වහන්සේලා දෙනමකින් අද දවසේදී තවත් එක් රන් කරඬු වහන්සේ නමක බුද්දල ප්‍රදේශයට ගෙනියන්න තමයි නියමිත වෙලා තිබෙන්නේ වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ අවස්ථාවේදී නමස්කාර කෝරී සිහිපත් කරනවා ඒ සිහිගැන්වීමත් එක්ක සූදානම් වෙන්නේ සෞදි සිට අපිට දායකත්වය ලබා දීලා රන් කරඬු වහන්සේ නමක් ලබාගත් සෞදි මල්කා මල්ලිකා මහත්මියගේ ඒ රන් කරඬු වහන්සේ මැණික් තැන්පත් කිරීමෙන් අනතුරුව විහාරස්ථානයට වැඩම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට මල්කා මල්ලිකා මහත්මිය අපිට දායකත්වය ලබා දීලා තිබෙන රන් කරඬු වහන්සේ වෙත මැණික් තැන්පත් කිරීමට ඉතින් ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට පළමුව පැමිණිලා රන් කරඬු වහන්සේ වෙත මැණික් තැන්පත් කිරීමට Thank you.
අපි මේ විදියට මල්කා මල්ලිකා මහත්මියගේ කරුණ වහන්සේ වෙනුවෙන් මැණික් තැන්පත් කළ ස්වාමීන් වහන්සේ ආශිර්වාදය ලබා දුන්න ඒ වගේම අනුකම්පිත වහන්සේ වෙතත් ඒ විදියටම අපි මැණික් තැන්පත් කළ ආශිර්වාදය ලබා දුන්න මම හිතන්නේ මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා සෞදි සිට අපි බලමු ඇත්ත එක කතා බහ කළා අද දවසේ කොහොමද ඇයට මේ දැනෙන්නේ කියලා අපි කැමති දැනගන්න අද මොකද හිතට ඔබට දැනෙන සතුට කියලා प्रार्थना මොකද අපි මේ වැලිකතරේ විද්‍යාතරට පොදු වෙලා ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ ඒ ජීවිතයෙන් මුදවලා අපිට මේ වගේ සිතහම් කරගන්න ගොඩක් අපට අතහිත දුන්නේ ඒ නැවත නැවතත් මගේ USB බණ්ඩාර අපේ මෙතුමාට ගොඩක් පිං මට කියන්න ඇත්තම සතුට නිසා මට මේ කියාගන්නේ වචන එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම තව තව අපේ ආම්බ්‍රුවට දැන්නිලා සිටින හැම දිනකට ඒ වගේම වෙල්ලස්ස මා සමග ඉන්න මොන රට රටවල ඉන්න සියලුම සාමාජික සාමාජිකවන්ට හදවතින් ස්තුතිය පුද කරනවා අපි තව තවත් මේ වෙල්ලස්ස සමග එකතුලා මේ වගේ පුණ්‍ය කටයුතු කරන්න ඉදිරිපත් වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා මම. ගොඩක් සතුටයි ඉතින් අපේ මේ වැඩමවල පොල් මල් විහාරාධිපති ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී අපේ ස්වාමීන් වහන්සේගේ මව රෝගාතුර වෙන්නේ ඇටි මකේන නේරම් පරංග බලේ ඉක්මනින් සුවය ලැබිලා නිදුක් නිරෝගී භාවයට යත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමතෙම තිරුවන් සරණයි ඒ වගේම මල්ක මහත්මිය පොඩි දෙයක් දැනගන්න කැමතියි දැන් රන් කඳුරු වහන්සේලා පූජා කිරීමෙන් අනතුරුව ඔබත් දැක්ක පිද්දටුව බොහෝ අයගේ ජීවිත වෙනස් වුණා ඔබටත් ඒ වගේ අත්දැකීමක් තියෙනවද දැන් හිටපු තත්ත්වයේ සහ දැන් ඉන්න තත්ත්වයේ අනිවාර්යෙන් මම ගොඩාක් කරදර මැද හිටියේ මට දැන් මේ කරදර ඔක්කොම කියන්නේ කරදර ඔක්කොම තමයි ඉවරයි මම හරිම සතුටින් ඒ වගේම හැම දෙයකටම උදව් උපකාර කරගෙන ගොඩක් දේවල් මගේ ජීවිතේ වෙනස් වුණා මම දැන් හරිම සතුටින් ජීවත් වෙනවා මම මේ අවුරුදු දෙසැම්බර් ඉරවල එන්න කියලා ඉස්සරහා හිතාගෙන හිටියා නවත් නමුත් දෙන්නේ මම තවත් අවුරුද්දක් ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මොකද අපි ඇවිල්ලා මේ වෙල්ලාසට මේ වගේ උදව් කරන්න ලැබෙන්නේ නැහැ ලංකාවට ඇවිල්ලා අපිට රැකියාවක් නැහැ අපි පොඩක් කියන්නේ දුෂ්කර ගම්මානවල ඉන්නේ මිල මුදල් මේ වගේ ගන්න ලැබෙන්න රැකියාවක් කරගන්න අපිට අවස්ථාව නැහැ ඒ නිසා ඉතින් මම හරිම සතුටයි මගේ ජීවිතේ හොඳටම දැන් හොඳම එළියට ලැබිලා මට තියෙනවා. ඉතින් මම සතුටයි ඒ හැම දෙයක්ම කරේ අපේ බණ්ඩාර මහත්තය කියලා මම නැවත නැවතත් අදවත් කියන්න හරිම කැමතියි. හරි එහෙනම් බොහොම ස්තුති මල්කා මහත්මිය ඔබට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. ඉතින් මේ විතර අපිත් එක්ක එකතු වුණේ මල්කා මහත්මිය සෞදි සිට. ඉතින් ඔබට පුළුවන් මේ වගේම වෙලස්සේ රන්කඳ පූජා දිවන්දන වැඩසටහනත් එක්ක දායකත්වය ලබා ගන්න. ඉතින් එහෙනම් අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ රන්කඳුන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මැද කවුද කවුද स्वामी से आराधना करना स्वामी वहाँ से कि मैं दिया पेमेंट कर दूँ वहाँ से किसी मैं देखना चाहिए ये में आप රන්කඳු වහන්සේ වෙනුවෙන් පූජා කරන රන්කඳු වහන්සේ පූජා කරන විහාරස්ථානයේදී අපි අටපිරිකර ද්‍රව්‍ය ලබා දෙනවා අටපිරිකර ද්‍රව්‍ය ස්වාමීන් වහන්සේට පූජා කරන්න. ඒ වගේම තමයි අපි
රන් කරඬුන් වහන්සේ වෙනුවෙන් මූල්‍ය මේ මුදලකුත් විහාරස්ථානයේට අපි ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. ඉතින් මේ වෙලාවේ මම ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙතින් මූල්‍ය මේ මුදල පූජා කරනවා. ඒ වගේම රන් කරඬුන් වහන්සේ රැගෙන යන්න සඳහා අපි මුතු කුඩියකුත් මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ වෙත ලබා දීම සිදු කරනවා. මේ තමයි රන් කරඬුන් වහන්සේ වෙනුවෙන් අපි ලබා දෙන ඒ මල්කා මහත්මියගේ නිවසෙහි තැන්පත් කිරීමට ලබා දෙන අනු කරඬුන් වහන්සේ. ඉතින් අනු කරඬුන් වහන්සේ මේ අවස්ථාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත අපි ලබා දෙනවා. ඒ රන් කරඬුන් වහන්සේ වෙනුවෙන් දායකත්වයේ ලබා දෙන අයගේ පවුලේ නිවසෙහි තැන්පත් කිරීමට තමයි අනු කරඬුන් වහන්සේ අපි ලබා දෙන්නේ. ඒ වගේම අපි දන්නවා පෞතින සංචරණ සීමාවත් එක්ක රටේ වටපිටාවත් එක්ක බොහොම ආරක්ෂාකාරී ලෙස රියදාවනය කළ බොහොම පරිස්සමට මේ සීලු මුදිනා වෙල්ලස්සට රැගෙන එන වීදුරු මහත්තුරුන්ව අගය කරනවත් අපි කටයුතු කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ම තමයි දළදා මාලිගාවේ ආශිර්වාදය සහිත අපි මේ වගේ ආශිර්වාද සත්‍යං කරපු දෙයක් ලබා දෙනවා විදුලි මහත්තයෝට. ඉතින් අද දවසේදී මේ වැඩසටහන සහභාගී වුණු විදුලි මහතා වෙත මේ දරාවන් මේක බල දෙන ඉතින් කොයි විදිහට තමයි අද දවසේදී වෙල්ලස්සේ රන් කරඬු පූජා වන්දනා වැඩසටහන තවත් එක් අවස්ථාවක් නිමාවටපත් වුණේ. ඉතින් ඔබටත් හැකියාවක් තිබෙනවා වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාරය වගේම වෙල්ලස්ස ටීවී අපිත් එක්ක එකතු වෙලා දිගින් දිගටම මේ විදිහේ පින් දහම් රැස් කරගන්නට. එසේනම් අද දවසේදී වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නැවත වතාවක් පින් අනුමෝදන් කරන ගමන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැඩම සීලුම දිනාට ස්තුතිවන්ත වෙන අතරතුරේදී අද මෙවන් වූ පින් දහම් රැස් කරගන්නට මේ සීලුම දිනාට ඉඩකඩ අවස්ථාව ලබා දුන්නු මල්කා මල්ලිකා මහත්මිය සෞදියේ සිට ජීවත් වෙන ඇයට තව බොහෝ කාලයක් නිදුක් නිරෝගීව වැඩ කටයුතු කරගෙන ඉන්න ශක්තිය ධෛර්ය හැකියාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ වීඩියෝවෙන් සමු ගන්නවා. තවත් මෙවන් වූ වීඩියෝකින් අපි අලිත් හමුවෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා අභිවන්දනා. විශ්වයටම සෙත් වේවා.